බහුතරයක ප්‍රශ්නය එන්නේ ආණ්ඩුවකට යමක් සම්මත කරන වෙලාවට විශ්වාස මංග යෝජනාවට මුණ දෙන වෙලාවට. ඒ දෙකම තවම එළඹිලා නෑ අවස්ථා දෙකම. ඒ අවස්ථා දෙකම එළඹුණාට පස්සේ අපි පරාජය වුණොත් අපි පිළි අරගෙන ඒ අනුව ක්‍රියා කරනවා. මට විරුද්ධය හිටියත් මට පක්ෂය හිටියත් අපේ දේශපාලන කඳවුර හැටියට අපි එකට වැඩ කරනවා. කතානායකවරයා වැඩ කරන්නේ කතානායකවරයෙක් හැටියට නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය හැටියට. අපිට පත් කරගන්න බෑ කතානායකවරයෙක්. තවම අපි ඉන්නේ නඩු තීන්දුව දෙක එනකම්. එකක් අපේ ආණ්ඩුව පිහිටුවීමට විරුද්ධව නඩු තීන්දුවක් තියෙනවා, එකක් විසුරු හැරීමට විරුද්ධව නඩු තීන්දුවක් තියෙනවා. කලබලකාරී නැතුව ඒ නඩු තීන්දුව දෙක අනුව වැඩ කරමු. හැබැයි නඩු තීන්දුව අපි නඩු තීන්දුව අනුව වැඩ කරනවා. නඩු තීන්දුවයි අපිට ප්‍රධාන වෙන්නේ. ඔව, නඩු තීන්දුව ලැබෙන තුරු අපි ඉන්න ස්ථාවරය වෙනස් කරන්නේ. ඒක ඉතින් උසාවිය බලා ගන්න ඕන. ආණ්ඩුව කියන්නේ ආණ්ඩු බලය මෙහෙවන්නට පුළුවන් තත්ත්වයකින් ක්‍රියා කරන අය. උසාවියක නඩුවක් තියෙද්දී අපි මෙතන වෙලා අපේ ක්‍රියාකලාපය අපිට ඊට සමාන්තරව ගෙනියන්න බෑනේ. මේ තියෙනවානේ මේ රටේ අපි පිළිගත්තු මූලික සිද්ධාන්ත. උසාවිය නඩුවක් තියෙනවා අපේ මූලික ප්‍රශ්නය ගැන. අපි මේ මූලික ප්‍රශ්නය ගැන ක්‍රියාකාරී වෙන. එම වෙන්න බෑ. කතා නම් යයි අන්තිමට. ඉතින් කතාවේ ඇත්ත නැත්ත පෙනේ. ඉවත්න්නේ මොකටද ඉවත්න්නේ? නඩු තීන්දුව වෙන තුරු එක්සත් ජාතික පක්ෂේ කොච්චර දේවල් කියලා තියෙනවද නොවෙච්ච. ඒ නිසා ඒ ගැන ඒ තරම් කලබල වෙන්න අපිට හේතුවක් නැහැ.